That's the most. ව්‍යවස්ථා සම්පන්නය වෙන්න වාජනය සම්බන්ධ කරත් කමතා ඒක තමයි මේ ව්‍යවස්ථාව කියන කෙන්න ප්‍රජතන් සවාදය ඇතු ප්‍රජතන් සවාදී ක්‍රමය තියෙන්නේ මජනතාව සඳහා තම එතකොට මහජනතාව ඩිෆිනිෂණ කෙන්නේ හෙම එකන මහජනතාව වෙනුවෙන් මහජනතාව විසින් අද මහජනතාවගේ ක්‍රමය වෙනස තමයි කියන්නේ ඇමරිකාව කොහොද වෙන්න ඕනි කියන විදිය ගැනනේ ඉබ්‍රහම් ලින්කන් කියන්නේ නවද තමයි ඩිමොක්‍රසි ඩිමොක්‍රටික් සිස්ටම් එක පටන් ගන්න ඕකේ වැදගත්ම කාරණා තියෙන්නේ මෙහෙම මහජනතාව කියන එක වැදගත් වෙන්නේ ඩිමොක් ඩිමොක්‍රසි ගැන කතා විදි ප්‍රජාතන්ත්‍රවාදී එන්නේ ඇමරිකාවේ ව්‍යවස්ථා ලියවෙන කාලට ගොඩාක් කලින් එක ලොකු ඉතිහාසයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට. එතකොට ඒ කාලේ තිබිච්ච ක්‍රමය තමයි යම් පිරිසක් යම් පාලන ප්‍රදේශයක පිරිසක් එකතු වෙලා ඒ නගරයට හරි අවශ්‍ය විදිහට ඒගොල්ලෝ නීති හදාගන්න. ඊට පස්සේ අයි ඒගොල්ලෝ එක ඒගොල්ලෝ අවශ්‍ය තියෙන අවශ්‍ය වෙලාවලදී වෙනස් කරගන්න. ඒක තමයි ඔරිජිනලි ඩෙමොක්‍රසි පාවිච්චි වෙච්ච විදිය. පස්සේ කාලෙක ඕක ඉතින් ප්‍රැක්ටිකල් නැහැ නේ සමහර වෙලාවට. ගත්තොත් දැන් අපි ලංකාව ගත්තොත් මිලියන 21ක් ඡන්දදායක මිලියන 15ක් 17ක් වගේ ඉන්නවා. ඔය පිරිස අතරේ කොහොමද ඩිරෙක්ට් ඩෙමොක්‍රසි කරන්නේ? ප්‍රැක්ටිකල් නැහැ නේ. අනිත් එක ඒක කරන්න ගියාම ප්‍රශ්න තියෙනවානේ. උදාහරණයකට දැනුම තියෙන අය ඉන්නවා. වෙනත් මිලියන සම්බන්ධ වෙන්න බැරි අය ඉන්නවා. කොහොමද ඒ ඔක්කොම අල්ල නියෝජනය වෙන්නේ? අන්න එතනදි තමයි ওই ෂෝට් කට් එකක් විදිහට ගේනවා. අපි දැන් පාවිච්චි කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඒ කියන්නේ ඡන්දකින් තෝරනවා නියෝජිතේ. කළා ඒ නියෝජිතයා අපි යනපත් කරපු ජනතාව ජනතාපත් කරපු නියෝජිතයා ඒ ජනතාව වෙනුවෙන් කෙනෙක් ඉන්නවා. අපි පස්සේ තියෙන්නේ ලංකාවේ පත් කරන කෙනා මොකද වෙන්නේ? එයා ජනතාවට අවශ්‍ය විදිහට නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. එතනයි තියෙන මූලික ප්‍රශ්න. ඒකයි අපි කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් විතරක්මදී අර ස්විට්සර්ලන්තේ වගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවා. හැබැයි අර ඍජුව ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිතා කිරීමේ හැකියාව ඒ ඩිවයිසස් ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික මේක ඇතුළේ දෙන්නවා. ස්විට්සර්ලන්ත වල කන්ස්ටිටියුෂන් එක තුන්වෙනි ව්‍යවස්ථාවේ ගොඩක් වෙද්දී සංජානන නාමයේ 2010 ජනවාරි 15 වෙනිදා මේක යොදස් කරන්නේ කන්ස්ටිටියුෂන් එක. ඒකේ තියෙන්නේ එහෙම කරේ. ජනතාවට නිවිස්තෙන් අමතරව ඍජුව සහභාගී වෙන්න පුළුවන් නීති ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය වෙනස්කම් කරගන්න. ඒක තමයි මේ අපි කියන්නේ ජනතාව සම්බන්ධ වෙලා ව්‍යවස්ථාවක් ලියන්න. මොකද එතකොට තමයි මේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් වෙන්නේ. දැන් තියෙන ව්‍යවස්ථාව නියම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් කියලා කියන්න අමාරුයි. මොකද පහුගිය කාලේ ඔය කියන සංශෝධන ටික ගත්තා. ඒ සංශෝධනවල ජනතාවගේ මධ්‍යස්ථීම හරිම අඩුයි. අපි දැන් 19 වෙනිදා තියෙන දේවල් දැනගන්නේ වැඩේ ඔක්කොම වර්ධිපාරේ ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා ප්‍රශ්නේ සදගන්න බැරුව දඟලනකොට තමයි අපි තේරුම් ගන්නෙ ජනතාව විදිහට මේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙනවා කියලා. ජන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් එහෙම වෙන්නේ නැහැ. ඒක දැනුවත් සහභාගී වෙච්ච පිරිසක් ඉන්නවා. අනේ කරන වෙනස් වෙන්න. ඒකයි කියන්නේ අපි ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදාගන්න නම් ඒක අර ඔරිජිනල් ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම භාවිතයට අරගෙන ඒ විදිහට හදන ව්‍යවස්ථාවක් වෙන්න. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දැනට තියෙන ප්‍රශ්න මොනවාද? ඇයි ඒක හිමි පවත්වාගෙන යන්න බැරි කියලා හිතේ? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න මොකුත් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ සාධාරණ
උදාහරණකට ඒක මම කියවෙන්නේ නැත්තේ මේ වෙනින් රටවල් වල උදාහරණ ගන්න අරගෙන තේරුම් ගන්න ඒක කතා කරන්න බෑ අපිට. අපේ ඉස්සර කාලේ අවුරුදු 10කට 15කට කලින් ප්‍රතිකරණ ක්‍රමය ගැන හෝ ඒ වාද ක්‍රමය හෝ ඒ කාලේක පාලකයෝ හෝ ඒ පක්ෂවල ඉන්නගෙන කළා හෝ කියන තරක ඔක්කොම ඉතාමත් ඒකට අදාළ නොවන දේවල්. මොකද අපි කතා කරන්න ඕනේ අද තත්ත්වය. ඒ කියන්නේ අපි හැමෝම පිළිගන්නවා සමාජයේ විශාල පරිහානියක් තියෙනවා, පිරිහීමක් තියෙනවා. ඒ පිරිහීම ඇතුලේ බිහි වෙන පුරවැසියෝ මේ නියෝජිතයෝ කියලා අපි පත් කරලා යවන්නේ මේ අමුතු ජාතියක් නෙමෙයි කොහෙන්වත් අපි ගේන්නේ නැහැ. නේද? එතකොට ක්‍රමේ පිරිහීම තියෙනවා. ක්‍රමේ පිරිහීම හරහා දැන් විශාල අර්බුදවලට අපි ඇවිල්ලා තියෙනවා. අර්බුද කියන්නේ විසඳ ගන්න බැරි අර්බුද. ඒ කියන්නේ මේක තවදුරටත් මෙහෙම කියොත් ලේහල්න මහා කැත විදිය අර්ගවලට ප්‍රශ්නවලට යන අර්බුදවලට යන. එතකොට එතෙන්ට පිරිහිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුලේ අපි පත් කරන්න අපිට පත් කරන්න තියෙන නියෝජිතව පත් කරන ක්‍රමේ ලොක උලක් තියෙනවා. එතකොට අපිට ක්‍රමයක් නැහැ නිවැරදි දූෂිත නොවන සාරධර්ම යුක්තිය නීතිය කරු කරන මිනිස්සු පුරවැසියෝ නියෝජිත විදිහට පත්කර ගැනීම යාන්ත්‍රණයක් අපිට දැන් නැති වෙලා තියෙනවා. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ෆේල් කියලා කියන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ මම දකින විදිහට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මොනවාද? ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිහ මොකක්ද? ඒකේ අඩුපාඩුකම් හදාගන්න ක්‍රමය මොකක්ද? ජනතාවට කොච්චර ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවද ඉඩක් කියන දේ ගැන අවබෝධයක් නැති ජනතාවක් තමයි අපිට ඉන්නේ. ඡන්දේ දාන්නේ ඡන්දේ දාන්න සිද්ධ වෙන හින්දා මිසක් අවබෝධකින් කරන ක්‍රියාවලියක් නෙවෙයි තවදුරටත්. ඡන්දයක් ආසන්නේ පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකකට සීමා වෙලා ඉන්නවා. අපි බහු පක්ෂ ක්‍රමයක් තිබ්බට ප්‍රධාන පක්ෂ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඉන්නේ. ඉතින් ඒ දෙකෙන් එකකට බලය මාරු කරන එකක් තමයි කරන්නේ. ඉතින් මම දකින්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පරිදිමත්පත් ඒක වරදක් නෙමෙයි. ඒ ක්‍රමේ නිවැරදි ක්‍රියාත්මක කරගන්න පුළුවන් දැනුවත් පුරවැසියෝ. එතකොට පුරවැසියෝ නැත්තම් දැනුවත් පුරවැසියෝ නියෝජිත නෙමෙයි. විජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ උනත් ප්‍රයෝජනයක් නැහැ. එහෙම අනවබෝධයක් තුළ ජනතාවගෙන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට නිවැරදි ඉන්පුට් එක ලැබෙයි කියලා අපි උත්සාහ කරන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඇතුලේ යම් පිරිසකට පල්ලි ගිලිහිලා තියෙනවනේ යම් දැනුවත් පුරවැසි පිරිසක් අපි අතර ඉන්නවා. දැන් අපි ගත්තොත් ඕනම ඡන්දයකදී ඡන්දය දැනුවත්ව නොදාන පිරිසක් එන්නේ ක්‍රමයේ දෝෂිතයි මම මේ ක්‍රමයේ ප්‍රතික්ෂේප කරනවා කියලා අදහසින් ප්‍රතික්ෂේප කරන ඡන්ද අවලංගු ඡන්ද ඡන්ද වලට යන්නේ නැති ඡන්ද ඔච්චර තියෙනවා. ඒ තියෙන්නේ මේ ක්‍රමය ගැන හැඟීමක් නැති මිනිස්සු එකක් ක්‍රමය අතහැරලා තියෙනවා. එතකොට අපි කියන්නේ ඒ ක්‍රමය ඔබට ප්‍රශ්න වලින් ප්‍රජාතන්ත්‍රවාදයට යාලුවින් වශ මැදිහත් වීම ලැබෙද? ඔලෝ මොදිතු. ඔව්. ඔව්. අනවබෝධය තුල ලැබෙද? අපි ඒක තමයි කියන්නේ දැන්. යම් පිරිසක් ඉන්න මේ ක්‍රමය ගැන දන්නවා. ඒක නම් මේ කතා වෙන්නේ දැන් වෙනත් අවුරුදු සහ මැතිවරණ වලට වඩා දැන් 2019 වෙනකොට විශාල ප්‍රමාණයක් පිරිස ක්‍රමයේ වෙනසක් ඉන්න. අලුත්ම නායකයෙක් එන්න ඕනේ කියලා කියනවා. දේශපාලනයට සම්බන්ධ නැති කෙනෙක් ඒක ලොකු බලාපොරොත්තුවක් මිනිසුන්ට තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ මේ තියෙන ක්‍රමය වැරදි කියන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවා. නමුත් එකෙන් කියවෙන්නේ නැහැ අර කිව්වා වගේ මේ නිවැරදි ක්‍රමය මොකක්ද කියලා මිනිසුන්ට අවබෝධයක් තියෙනවා. මේ ක්‍රමය වැරදි කියන දේ තේරුම් ගන්න තියෙනවා. එතකොට අපි උත්සාහ කරන්නේ අන්නේ පිරිසට නිවැරදි ක්‍රමයක් ගැන අවබෝධය ලබා දෙන්න. මේක මේ අපි කියන්නේ විතර හොයාගත්තු හම්බු දෙයක් නෙවෙයි. සීක්නි සේවසේ ව්‍යවස්ථා සම්පාදනය කියලා අන්තර්ජාලය හොල බැලුවොත් ඕනතරම් දකින්න ලැබෙන ඕනතරම් විස්තර තොරතුරු හොයාගන්න පුළුවන්
මේක වර්තමාන ක්‍රමය. ඒක ඇතුළේ තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ඒ භාවිතාව ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය තුළ ගේන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ දැනුම ලබා දීමේ යම් හදාගම සුළු පිරිසක්ගේ බලයෙන් තමයි අපි ක්‍රමය වෙනසක් අලුත්ී අවස්ථාව ක්‍රමය වෙනස ගැනීම ලතුී අවස්ථාවක් හරහා ඉට විසඳම් ඔය අදකාලට සුදුසු ලෙස මහජනතාවට මෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට සහ ව්‍යවස්ථා සම්පාදනයට මැදිහත් වෙන්න පුළුවන් ක්‍රම ඒක මේකට උදාහරණ ගන්න පුළුවන් ගොඩක්. එදී රටවල තියෙන උදාහරණ තියෙනවා. රජ විවස්ස සම්පන්න ක්‍රියාවලි ගැන හොයලා බලුවොත් තියෙනවා. නමුත් මේ උත්සාහය ඇතුලේ අපි ගේන්නේ නැහැ අමුමු මේ වගේ එළිය තියෙන කට. අපි උත්සාහ කරනවා අපේ රටට ගලපෙන අපි යම් යම් භාවිතාවන් වලට ගැලපෙන අපේ තියෙන තාක්ෂණය අනුව අපේ තියෙන ජනගහනයේ සහ ජනගහනයේ ව්‍යාප්තිය වගේ දේවල් සලකලා අපි උත්සාහ කරනවා මේ ක්‍රමය ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් මතු කරගන්න. ඒ හරහා තමයි අපිට ආවේණික ව්‍යවස්ථා සම්පන්න ක්‍රමයක් හරහා තමයි අපි මේ වැඩේ කරන්න උත්සාහ කරන්නේ. දැන් උදාහරණයකට ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදනය ගත්තොත් ඒගොල්ලෝ ඒ කරපු විදිහ අද කාලේ කරන විදිහ නෙමෙයි. ඒක ඒගොල්ලෝ කළේ නිදහසෙන් පස්සේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් ක්‍රමය. යාන්ත්‍රණය තමයි ඒගොල්ලෝ පාවිච්චි කළේ. ඊට පස්සේ පහුගිය අවුරුද්දේ රජය මැදිහත් වීමනොත් ඔය සමාන ජනතා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වුණා. ලායල් විජයනායක කමිටුව කියලා. කමිටුවක් රට පුරා ගිහිල්ලා අදහස් අරගෙන යම් දෙයක් කළා. නමුත් අපි දකිනවා ඒක ඒ තරම් ශක්තිමත් ක්‍රමයක්. ඒක ඇත්තටම ජනතා ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ. ජනතාවගේ අදහස් ගත්ත පමණින් ජනතා ව්‍යවස්ථාවක් හදන්න බෑ. ජනතා ව්‍යවස්ථාවක් ඇතුළත අලුත් ජනතාවක් බිහි වෙන්න ඕනේ. ඒ ජනතාව බිහිවීමෙන් තමයි ඒ ව්‍යවස්ථාවට අවශ්‍ය බර එන්නේ. ඊළඟ මහමැතිවරණය හා ජනාධිපතිවරණ උණුහුම තුළ කොහොමද ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථා සම්පාදනය කියන එක මෙතන පැල කරන්නේ? දැන් එන මැතිවරණ ජනපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ දිහා බලුවහම මම පුද්ගලිකව දකින්නේ නැහැ අපි ව්‍යවස්ථාවක් තුළ මේක අස්සේ ක්‍රියාත්මක කරන්න යනවා කියලා. නමුත් මේ අවස්ථාව තමයි ඒකට තියෙන ඉඩ කියලා මම දකිනවා. ඒ කියන්නේ මිනිසුන්ට අපේක්ෂකයෝ ගැන ලොකු සැකයක් තියෙනවා. ක්‍රමය ගැන ලොකු සැකයක් තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්න කොහොමද, නිවැරදි කරන්න කොහොමද කියලා ලොකු සැකයක් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවට නිකාම දේශපාලනය කියන කතා පිටිපස්ස යන්නේ නැතුව ඊට වඩා බුද්ධිමත්ව සහභාගී වෙන්න පුළුවන් වැඩසටහනක් විදිහට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියන වැඩසටහන ඉදිරියට ගෙන්න පුළුවන්. ඒ හරහා මිනිස්සුන්ට මේ වෙලාවේ ලොකු දැනුමක් ලබන්න පුළුවන්. දැන් ඇත්තම ගත්තොත් ව්‍යවස්ථාව ගැන මෑත කාලේ කතා වෙන්න ගත්තේ ගිය අවුරුද්දේ ජනාධිපතිතුමා කරපු අගමැති විපර්යාසයෙන්. ඊට පස්සේ මිනිස්සු ව්‍යවස්ථාව ගැන කියවන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර්බුදයක් සිද්ධියක් ප්‍රශ්නයක් වුණාම තමයි මේ ඇක්ටිවේට් වෙන්නේ. අපි සක්‍රීය පුරවැසියෝ නෙමෙයි. අපි තාමත් සක්‍රීය පැසිව් පුරවැසියෝ. අපි නිකන් සිස්ටම් එකේ ඉන්නවා. නමුත් අර සිද්ධියක් වුණාම ඒ තිගැස්මට අපි පොඩ්ඩක් වෙලා නිකන් තුෂ්ණිමූත වෙලා ඉඳලා ඊට පස්සේ කාරණා හොයන්න ගන්නවා. අපි ඒක හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. දැන් ඒක බුද්ධිමත්ව කරන්න ඕනේ. ඒක දැනුවත්ව කරන්න. ඒක සවිඥානිකව කරන්න. ඒ සවිඥානිකව කරනවා කියන්නේ ඒක මේ වෙලාවේ මේ ව්‍යවස්ථා වැඩසටහන අධ්‍යාපනික වැඩසටහනක් විදිහට ජනතාව තමන් අතට ගන්න. අරගෙන තමන් ක්‍රියාත්මක කළා. ඉස්සරහට ගෙනියන්න ව්‍යවස්ථාවක් ලියවිල්ල කෙසේ වෙත දිය ව්‍යවස්ථා ලියවිල්ල හැදුනා නැතා ඒක කෙසේ වෙත ඒක අධ්‍යාපනික වැඩසටහනක් විදිහට සලකලා හැමෝගෙම දවසේ යම් කාලෙ මෙවැනි යොදවන්න පුළුවන් යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. ඒක තාක්ෂණය පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක්. ඒ හරහා ගොඩක්
පුළුල් වේදිකාවක් හැදෙනවා. ඒ හැදෙන වේදිකාවේ බොහෝ දෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන අවස්ථාව, තමන්ගේ ගැටලු, ඒ ගැටලු වලට තමන්ට පේන දෙන විසඳු, සමහරක් අයගේ ලොකු තියෙන විවිධාකාර ප්‍රශ්න දේශපාලනික නොවන නමුත් යම් දේශපාලනික ක්‍රම වලින් විසඳා ගත යුතු ප්‍රශ්න, ඒ දේවල් ප්‍රකාශ කරන අවස්ථාවක් යන තවර ලැබෙනවා. දැනට ඉන්න ජනපති අපේක්ෂකයන් සහ විවිධ සමාජ ව්‍යාපාර මේ නව ව්‍යවස්ථා සම්පාදනය ගැන කතා කරමු. මේක ඔබ කියන මතයට සමාන දෙයක්ද නැත්නම් විරුද්ධ දෙයක්ද? ඔව්, ගොඩක් කණ්ඩායම් වැඩ කරනවා. ගොඩක් කණ්ඩායම් වැඩ කරනවා. ගොඩක් කණ්ඩායම් වලට වැඩ කරන මේ දැන් සිද්ධ වෙලා තියෙනවා. ඔක ඇවිල්ලා මම පුද්ගලික දන්නවා ගොඩක් දැන් විකල්ප කණ්ඩායම් මුලින්ම මේ දේවල් වලට මේ සම්බන්ධ වුණේ ඔය ජනතා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉන්න ඒ අලුත් පිරිස මේ කාරණාව වලට මුලින් සම්බන්ධ වුණේ නැහැ. නමුත් යම් සංවිධාන කීපයක් විතර මේ අදහසේ දැඩිව හිටියා. ඒ හරහා තමයි මේ ව්‍යවසාය සම්පාදනය කරනවා කියන වැඩසටහනකට මුල පිරෙන්නේ. නමුත් මේ පහුගිය අවුරුද්ද එකමාර ඇතුළත වෙච්ච සිදුවීම් නිසා ඔය සියලුම ජනාධිපති අපේක්ෂකයන් විකල්ප කණ්ඩායම් වලට දැන් සිද්ධ වෙලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් ගැන හිතන්න. එතන සල් වෙලා තියෙනවා. එතකොට මම දකිනවා මේක අපි නිවැරදිව දැක්කා. ඒ වගේම ඉස්සරහට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද වෙන විදිය ගැන අපිට ඒ වගේම අපි අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ දේවල් ඒ විදිහටම සමාජයේ ඉන්නේ. ඒ අනුව ඔය කියන විකල්ප කණ්ඩායම් සහ ජනාධිපති අපේක්ෂකය මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙයි. මොකද දැන් ජනාධිපතිවරණේ තියෙනවා නම් ජනාධිපතිවරණයෙන් පස්සේ ඇතිවෙන නියමිත අර්බුද රාශියක් තියෙනවා. ඒ අර්බුද සහ නොයෙකුත් වෙනත් අන්දමේ දේශපාලනික ඒ පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක මම හිතනවා අපිට ඉතුරු වෙන්නේ මේ වගේ ව්‍යායාමයක් විතරයි. ඒ කියන්නේ මම දකින්නේ කිසිම විශේෂ විප්ලවයක් අරගලයක් වෙයි වගේ තත්ත්වයක් මම දකින්නේ. එතකොට ගොඩක් මේ වෙලාවේ දේශපාලන පිවිසෙන අලුත් කණ්ඩායම් දිහා බැලුවත් ඒගොල්ලෝ ඇතිවරණ ආසන්නයේ යම් දේවල් කරා නමුත් ඒ කරා මහා විශාල වෙනසක් කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ ඇත්තටම කරගල යන වැඩකට කියලා ඉතුරු වෙන්නේ මේක තමයි. ඉතින් ලංකාවේ තියෙන පොඩි විභවයක් අතීතයේ බැලුවොත් ඇතිවරණ ජයග්‍රහකයෝ ඒවා ජයග්‍රහණය කරලා තියෙන්නේ කොහොමද ඒ වගේ විස්තරයක් බැලුවොත් පෙනෙයි කවදාවත් ලංකා ජනතාව වැඩක් කරන්නේ නැති කිරිසකට ඡන්ද දීලා අනිවාර්යයෙන්ම වැඩක් තියෙනවා. වැඩක් මොකක් කරේ ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට කවුරු හරි සත්භාවයෙන් එනවන අතරම වෙනසක් කරන්න ජනතාවට සේවයක් කරන්න ජනතාවගේ සත්‍ය ප්‍රශ්න වලට සම්බන්ධ වෙලා විසඳන්න. මේ තියෙන්නේ එක කොටසක්. ඒ කියන්නේ එහෙම විසඳන්න එන ප්‍රශ්න විසඳන්න ජනතා සහාය අවශ්‍යයි. ජනතා සහය නිවැරදිව ලබා ගන්න ජනතාව දැනුවත්ව සක්‍රීය පුරවැසියෙකු විදිහට ඒ ක්‍රියාවලිය වලට සම්බන්ධ වෙන්න. ඒ අවශ්‍ය දැනුම තමයි අපි ව්‍යවස්ථාවක් හදනවා කියන එක. ඒ ක්‍රියාවලිය හරහා ජනතාවට ලැබෙන ඒ සහභාගීත්වය හරහා තමයි දැනුවත් පුරවැසියා කියන කෙනා පිළිගන්නේ. මෙම තියෙන සමාජ තත්ත්වය තුළ ආජන ව්‍යවස්ථාව සම්පාදනය කිරීම කියන අරමුණ කරා ළඟාවෙන්න කොපමණ කාලයක් ඇයිද? ඒක කියන්න බෑ. ඒක අපි ඉලක්කයක් විදිහට තියාගන්න තරගයක් වගේ දකින විදිහට සමර කරන මාස 6 කරන්න පුළුවන්. ජනතාවට ලොකු පිළිවිදීමක් ඇති වුණොත් අපි දැකලා තියෙන විදිහට ජනතාව කැමති. ඒක ගන්න. ඒකත් මේක ඇතුළේ විසඳුම් දකින්න. මේ හරහා තමන්ට ගිලිහිලා තියෙන යම් කිසි පාලන බලයක් ලබා ගන්න පුළුවන් කියන හැඟීම මිනිසුන්ට තියෙනවා.
මේ ක්‍රියාවලිය විස්තර කරලා පස්සේ තමයි ලැබීම් හැංගීම ඇති වෙන්නේ. එතකොට මේක අපිට කරගන්න පුළුවන් වේගයක් තියෙනවා. මේක කරන්න අපිට ලොකු රාජ්‍ය අනුග්‍රහයක් නැහැ, දේශපාලන පක්ෂයක සහයක් නැහැ, වෙනත් රාජ්‍යනෝන සංවිධානවල සහයක් නැහැ. ඒත් මේක කරන්නේ මිනිස්සුන්ට. ඒක මිනිස්සු තමන්ගේ අතේ තියාගෙන ඉන්න වැඩක්. මේක එක එකලගේ එක එකට පවර්ල බලන්ගින පුළ වැඩක් නෙවෙයි. මේකට සහභාගි වෙන්න ඔකට කිසිම සල්ලි අදින්න වෙනවා. මේක සල්ලි ගෙන යන්නේ එහෙම. ඒත් ඒ වගේ ක්‍රියාවලියකදී මගේ පුද්ගලික මතය අවුරුදු තුනක් ඇතුළත වගේ විශාල ප්‍රයත්නයක් කරන්න පුළුවන්. ඒත් මම කියන්නේ මේ ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වගේ ඒවයි කතා කරන්නේ. ඒක වැදගත් ඇවිල්ලා ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා අවශ්‍ය දැනුම ලබා ගන්න. ඒක දැනුම ස්කෝලේ පාසලෙන් දෙන දැනුම නෙවෙයි දැන් අපි හම්බෙලා කතා කරලා තියෙනවා තරුණ තරුණියෝ විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ දේශපාලන විද්‍යාව ආධාරණ අය ඒකවල තියෙන බොහොම න්‍යායාත්මක දැනුමක් විතරයි. ඔතේ ඒක ඇත්තටම සම්බන්ධ වෙන්නේ කොහෙන්ද කියන එක ගැන ඒකට අවබෝධයක් නැහැ. ඒ ශිෂ්‍යයන්ට ඒ වගේ නීති ශිෂ්‍යයෝ ඒකට නීති ගැන දන්නවා. ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒක සිද්ධ වෙන්නේ නැත්තම් කරන්න පුළුවන් දේවල් ඒකවල දන්නවා. නමුත් ඇත්තම ඇයි ඒක සිද්ධ වෙන්නේ නැත්තේ කියලා පොළ බලනකොට අපිට තේරෙනවා න්‍යායාත්මක දැනුම හැරෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇසුරු ප්‍රවේශීය විදිහට තියෙන ප්‍රවේශීය අධිවාසිකම් සහ වර්ගීන් ගැන හරිද අවබෝධයක් මේ පිරිසට නැහැ. ඒක දීලා නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ඒකද? ඒක දෙන එක තමයි මේ වෙනස කරන්න පුළුවන් එකම ක්‍රමය. Thank you.